ප්‍රචාරණ සමග මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නර්තනය තුළ දවැන්ත දේවල් සිද්ධ කරන අලුත් දේවල් අලුත් වෙනස් දේවල් අත්දැකීම් එකතු කරන ඒ වගේම අපේ රටේ අලුත් අයට අති දක්ෂය බවට පත් කරන්නට ගොඩාක් උර දෙන බාස්කර් දවසේ අපිත් සමග එකතු වෙලා ඉන්නවා. Hi Bon Basker. Hi Bon. මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල නම් ටිකක් busy. ඒ කියන්නේ classes වල wedding වල shows වල ඒවා ටිකක් තියෙනවා. ඒඳ චුට්ටක් විතර කාර්යබහුලයි චුට්ටක්. අපේ රටේ දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහට අද දවසේ මේ වෙන දවැන්ත වැඩ කටයුත්ත ගැන මොන වගේ දැක්මක්ද තියෙන්නේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? එখানে නර්තනය ගැන නම් කියන්න දෙයක් නැහැ නිතින්. ඒවා ඉතින් අපි අවංකවම කරා නම් ඕන තැනකට ඉස්සරහට යන්න පුළුවන්. අනිවාර්යෙන් කරන දේ 100%ක් කරන්න ඕනේ. එතකොට තමයි අපි ඉස්සරහට යන්න පුළුවන්. අපේ රටේ තාරුණ්‍ය ගැන කතා කරනකොට තාරුණ්‍ය අලුත් පරම්පරාවට ශක්තියක් දෙන කෙනෙක් විදිහට අපේ රටේ තාරුණ්‍ය මේ නර්තනය ගැන මොන වගේ අදහසක්ද තියෙන විශේෂයෙන්ම තාරුණ්‍ය පිරිස දැන් වැඩිපුර නර්තනයට යොමු වෙලා තියෙනවා මොකද හිතන්නේ ගැන? මේමයි මම නම් කියන්නේ මෙච්චරයි හරි කෙනා ගවට හරියට ගිහලා ඉගෙන ගන්න. එතකොට අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගොඩාක් නර්තන ශිල්පියෝ ගොඩාක් ඉන්නවා ශිල්පිනි ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ අපි මෙතනට එන්නේ කට්ට කාලා අපි තනක් අදාගෙන අපි ගමනක් ගෙනියන්න එන්නේ. ඒ වගේ දැන් ආදර්ශයට ගන්න ගියොත් රමොත් මාලක ලලිත් පැරකුම් ඒ වගේම ඉන්නවා ගොඩක් කසුන් ගියාන් සුපුන බේසිංහ ගොඩක් ඉන්නවා හිමල්ක සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ මෙයාලා කට්ට කාලා කම්පිටිෂන් වල වින් කරලා හැම කම්පිටිෂන් වලට සහභාගීලා ඒ වගේ කට්ටක් කාලා ජයග්‍රහණ කළා තමයි මේ වගේ තැනකට එන්නේ. සාමාන්‍ය අපි යම් කිසි දෙයකට නමක් අපේ පිටිපස්සෙන් කෙනෙක් ගිලවුවොත් බාස්ක කියලා කවුරුහරි කිව්වොත් මෙයා මෙතනින් වින් කරපු කෙනෙක් කියලා එයාලා දන්නවා. අර දැන් ගොඩාක් පිරිසක් ඉන්නවා දන්නේත් නැහැ කා කොයිද යන්න ඕනේ කියලා. TikTok මාර්ගෙන් normal steps කරන නෙමෙයි අපි ඇවිල්ලා අපේ වෘත්ති මට්ටමින් අපි කරන්නේ dancing නම් ඒකට අපි ආදරය කරනවා නම් අපි ඒකට ගොඩාක් involve කරලා අපි එතන ඉඩ දෙනවා නම් ඕනම කෙනෙක් ඇවිල්ලා ඒ කෙනාව හරියට තෝරගන්න ඕනේ. තෝරගත්තොත් එයාගෙන් ඉස්සරහට යන්න පුළුවන් ගොඩක් දුරට. අනිවාර්යෙන්ම ලලිත් පරගුම් අය ගැන මොන වගේ අදහසක්ද තියෙන විශේෂයෙන්ම ඔහු සහ අනිකුත් කණ්ඩායම එකතු වෙලා දවැන්ත වැඩක් තමයි අද දවසේ සිද්ධ කරන්නේ. මොන වගේ අදහසක්ද මොන වගේ දෙයක්ද ඔහු වෙනුවෙන් කියන්නේ තියෙන්නේ? ලලිත්ට ඉස්සලාම විශ් කරනවා මම හදවතින්ම විශ් කරනවා මේ වගේ ලොකු වැඩ සටහනක් එයා බාර අරන් කරනවාට. එයාගෙන් තමයි ප්‍රචණ්ඩ කියන්නේ එයාගේ නමට ඇත්තටම හරි මාර ශක්තියක්. එයාගෙන් තමයි කියන්න ඕනේ ලලිත් ගැන කියන්නේ කිව්වොත් ගොඩක් කට්ට කාලා කෙනෙක් මෙතනට කොම්පිටිෂන් වින් කරලා කට්ට කාලා මෙතනට පය ගාපු කෙනෙක්. ඇත්තටම සතුටේ මං සහෝදරෙක් හැටියට ඩාන්සින් ෆීල්ඩ් එකේ මගේ ෆැමිලි එකක් හැටියට මං ලලිත්ට විශ් කරනවා. ඒ කියන්නේ එයාගේ ක්‍රූ එකත් එක්ක මේ වැඩේ සාර්ථකව ගෙනියන්න කියලා. බෙහෙම ස්තුතියන්ත වෙනවා බාස්කා දවසේ අපිත් සමග අපේ කතා බහට එකතු වුණාට ඒ වගේම ඉස්සරහට තියෙන හැම වැඩ කටයුත්තක්ම සක්සස් වෙන්න ඒ වගේම අපේ තරුණ පරම්පරාවට අත දෙන්න ශක්තිය ලැබෙන්න කියලා විශ් කරනවා මියුසික් ටීවී අපි. Okay, thank you.